ಸಿಹಿ ನಕುಮಲಿ ಚಾಮರ ಜಯವೀರ ನಿರ್ಮಾಣ್ಯಾಕ್ ಸಿನಿತ್ ನಾರಕಲಾಮೇಕ್ನವಿ ಸಿನಿತ್ ಅದು ಹೊಂದಿದ ಗೆಲಬೇನೋ ಏತು ಗುಳುಮೇವಲ್ಲಿ ಈಸಿರ ಗಣಂಗಣ್ಣಿಪ್ಪ ಸಿನಿತ್ಗೆ ಅಮ್ಮ ಮಹಾ ದಾರುಣು ಕ್ರೂರ್ ಗೇಣಿಕ್ ಹೇ ಆ ಕಲ್ಲ ತೀನ ವೆಡ ಮಟ ವಾಟ ಕ್ಯಾನ್ನ ಬೇದುವ ವಾಟ ಇವ ತೀರಿನ್ನೇ ಬಿಚ್ಚು ಮಾಲೆಯ ನೀವು ಬಹು ಬಟಿನ ದೇಹ ಮಗೆ ಪಣವಾಗಿ ಮಂಗ ಆರಕ್ಷಾ ಕರಿ ಬತ್ತು ಪರಿಸ್ಥಿತಿ ಕರೆದ ರಿಪೋರ್ಟ್ ಎಕ ಒಂದು ಸಡಿಕರ್ಲ ಬೆಲ್ಲು ಮೀಟ ಪಾಸ್ ಏವಿ ದೀರ್ಧಮಾಯ್ ಅಪ್ಪಿ ಬೆಡ ಕಟ್ಟಿದ ಕಾರಣ ತೀರ್ನೆ ಕಲಿ ಇಸ್ಸೆಲ್ಲ ಸೇವಕ ಅಡುಗಲ್ಲಿ ಇಟ ಪಾಸ್ಸೆ ಅಪ್ಪಿ ಕಂಟೈನರ್ ಟ್ರಾನ್ಸ್ಪೋರ್ಟ್ ಸರ್ವಿಸ್ ಎಕ ಅಪ್ಪಿ ಅತನ ಕಲಿ ಎತ್ತಕೊಂಡು ಮಮ್ಮಿ ಬಿಸ್ನೆಸ್ ಕಡೆ ಪಾರ್ಟ್ನರ್ ಗೆಲಿ ಹರಿ ಏಕತ್ ಮನ ಲೈಸ್ ಕರ ಅಪಿಟ ವಡ ಲುಕು ಕಂಪನಿಗ ಅಪಿತ್ತಗೆ ಜಾಯಿನ್ ವೆನ ಕೆಮತಿ ವೆಲ ಇನ್ನು ಲಪನ ಸುಮಾನೆ ಅಪಿ ಎಗ್ರಿಮೆಂಟ್ ಅಸಂಕ ಏನು ಇದು ಪ್ರಶ್ನೆ ಇವರೈನಿ ನೇ ದೆನ್ ತಮೈ ಪ್ರಶ್ನೆ ಪಟಂಗಾನಿ ಅಪಿ ಸರಾಟ್ ಹೈಟ್ ವೆಡ ನಕಲಸ್ ಅಪಿ ಕಂಪನಿಗ ಎಗುಲಂಟ ಐದು ವೆಂಟಿಟ್ ತೀರ ಅಪಿಟ ವೆಂಟೆ ಅತ ಪೀದಾಗ ನಾಯಿ ವೆನ್ ಸೈನಿತ್ ವಾಟ ಗುಡಾಕ ವೆಡ ತೀರೋ
වා මේ රිස්පොන්සිබිලිටි බාර ගන්න ඕනේ. වා මේක හොයලා බලන්න ඕනේ. තේරුණා? කවුද? ඇයි කතා කරන්නේ නැත්තේ? මගේ ඉස්සරහ අපිට කතා කරන්න බැරි කෙනෙක්ද? නෑ මමි. මගේ යාළුවෙක්. ඇයි තින් කතා කරන්නේ නැත්තේ? සෙනිත්. ඔයා ගොඩාක් රෙස්පොන්සිබිලිටි තියෙන කෙනෙක්. සෙල්ලම් කරන්න හදන්න එපා. මන් දන්නවා කවුද කතා කරේ කියලා. සෙනිට යව ගැලපෙන්නේ නැහැ. ඔයාට ගැලපෙන කෙනා මං ගෙන දෙන්න. හැබැයි ඉතිසලා කරන්න වැඩ ගොඩක් තියෙනවා. හෙලෝ. කොහොමද? හලෝ හලෝ සෙනිත්, කොහෙද ඉන්නේ? ඔය එන්නම්ද? හරි වැඩේනේ ටීලා ෂෝනේ. මම ඔෆිස් එන්න නැතුව ඉන්න හැදුවේ. මම මේ කෝල් කරලා ඔෆිස් එන්න කිව්වා. ඒ කියන්නේ ඔය එන්නද? මං තාම ඔෆිස් එකේ ඉන්නේ. මොකද කරන්නේ? හරි හරි ඔය එන්න ළමයෝ. මං ඔයනකන් ඉන්න. දැන් එන්න. මට දැම්ම නම් එන්න වෙන පාඩක් නැහැ. මම යඩෝ ගැබ් බාර දුන්නා. අපි හවසට හම්බෙමුද? මම ඔයාලට කෝල් එකක් දෙන්න. ඒක නෝ එන්නද? I'm sorry Tirasha. Very sorry. ඒක නෝ එන්නේ නැහැ. ආයි කතා කරන්නේ සෝරි කියන්න. ඔය අහන්නේ මම කියන දේ විතරයිනේ. මමගේ මහලක පුතා. නෑ, ඕන්නේ. Thank you.
තාමත් අඳිනවද? බලන්නකො මේ කවුද කියලා. ශාන්. හරිම ලස්සනයි. ඔයාලට චිත්‍ර අඳින්නත් පුළුවන්. මේ තමයි මගේ උෂාන්. ඕක බිත්තියේ ඉල්ලලා තියන්න. උෂාන් පුදුම වෙයි. මේ ඒක නෙවෙයි. ඔයා ඊරේ ඊනි කෑගෙවි කා ගැන කියලාද? කවුද? සෙනෙත්? සෙනෙත් කියලා කෙනෙක් ගැන. සෙනෙත්? මට හොඳට හුරු නම. ඒත් මට මතක නෑ හරියට. මම මොනවද යාගෙන කිව්වේ? සෙනෙත් කියලා කෑ ගැව්වා. එච්චරයි. සමහර විට උෂාන් දන්නව ඇති. ඔයා උෂාන්ගේ දැනගන්න. අපි උෂාන් ආවම හමු. ඔසාන් මේ එන ගමනද? ඔව්. පොඩි බඩු වගේ ගත්තා ඒ ටික දීගෙන යනක. අපිට මොකටද මේ තේගි භෝග ඔක්කොම? අනේ ලොකු දෙයක් නෙවෙයි. ඉතින් මේ ගෙදරයෙම සනීපෙන් ඉන්නවද? තාත්තට බේත් තරංගද? තාත්තන් ටික සනීපයි. ඒත් ඉතින් ඔපරේෂන් එක කරන්න එනවා. ලිස්ට් එකේ ඉන්නේ. ඔන්න මල්ලි එහෙමත් මතක් කරන්න කිව්වා. හන්සිත් මං එනකම් බලන්නේ නැති නේද? හන්සි ගියේ වෙලේ ඉඳලා කල්පනා කරගෙනමයි. හරිම පුදුම ළමෙක්. ඔයාට නම් පුදුම ආදරයක් තියෙන්නේ. ඒක නෙවෙයි වොෂාන්. මේ සෙනිත් කියන්නේ කවුද? හේ මම කවුරුත් මෙහාවද? නෑ කලබල වෙන්න එපා. සෙනිත් කියන්නේ කවුද? වොෂාන් දන්නවද? ඔව් මගේ යාළුවේ. අන්සිගේ කවුද? සෙනිත්? ඇයි සෙනිත් ගේ නැපද? නෑ පුතා, ඔයා නිකන් බය වෙන්න එපා. ඊයේ රෑ අන්සි ඊනෙන් බය වෙලා නැගිටිලා. නැගිට්ටපු ගම සෙනිත් කියන නම කියවලා. එච්චරයි. සෙනිත් කිල්? මම හිතෙනවා පර්ණ දේවල් එයාට ටිකෙන් ටික මතක් වෙන්න පටන් අරගෙන. තව දවස් ටිකක් ගියා නම් ඒ ළමයාට හොඳටම සනීප වෙයි. ඒක විතරක් නෙමෙයි. උසාන් එයාට පර්ණ දේවල් එක කතා කරන්න. එතකොට එයාට සියලුම දේවල් මතක් වෙයි.
හංසි ආයේ මම මේ තනින් දාල කොහෙවත් යන්න එපා උෂා. මට වනේතු ඉන්න බෑ. නෑ. ආයේ මං කවදාවත් ඔයා තනින් දාල යන්නේ. යන තැනකට ඔයාවත් එක්ක යන්න. කවුද මේ කියන්නේ? වෙන කවුද? මම. සා. මන් දන්නේ නෑ ඔයාට ලස්සන චිත්‍රයක් ඉන්න පුළුවන් කියලා. ඇයි? ඔයා කවදාවත් දැකලාද මං චිත්‍ර අඳිනවා? මාව හම්බුනාට පස්සේ නම් ඔයා දිනා දැකලා නැහැ. හරි. ඒකෙන් කමක් නැහැ. දැන් කියන්නකෝ. වාගේ තාත්තා මොකද කිව්වේ කියලා? තාත්තා අපේ විස්තර සේරම දන්නවා. ඉක්මනට ඔයා එක්කන් එන්න. අපේ මල්ලි? මල්ලිත් ඉතින් ඔයාගෙන තමයි අහන්නේ. මං එන අහන්න කවුරුත් නැහැ. ඔයාගෙන මොන අහන්නේ? මොම කියන්නේ වා සනීපන ගමම එහෙට එක්කන් එන්නක මේ ඒක නෙවෙයි ඔයා මගේ ඇඳුම් ටික අරන් ආවද වා ඇඳුම් අපේ ගෙදර හොයද එන මගේ ඇඳුම් කොහෙද තියෙන්නේ මංගේ අපේ තාත්තලා ගෙදරනේ ඔයාගේ ඇඳුම් අපි මැර කරන් පස්සේ හිටියේ ගෙදර ඔයාලගේ මාමලා ගෙදර එහෙ මං එහෙ ගියා තොරවහලා තිබුණා. එහෙනම් මේ ඔයාගේ ඇඳුම් තියෙන? මේ බාග මල්ලි ඇඳුම්. මං ඉල්ලන් ආවා. නැත්තම් ආපහු සතු වේදන් කරලා ගන්න කිව්වෙ තේරුම නැහැ. හැබැයි මං ආදරෙන් සතු වේදන් කරලා ගමු කරනවා. ආපු මනුස්සයර තේකක් වත් අදන් 100ක් නැහැ නේ ආපු වෙලේ ඉඳන් ප්‍රශ්න තේකක් අදන්න ඕ මං සරයි තමයි මං ඇඟ හොදන් එනකොට තේකක් හදලා නැත්තම් තේකින් තේක බොන්න විදිය නැහැ නේ Good night.